පරිපෝවන් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චමිකා ගණේකොඩ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මැද පෙරදිග මතුවී ඇති තත්ත්වය දුරදිග ගියහොත් ඊට මුහුණදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කරයි. සැප්තැම්බර් මාසයේ සිට සියලුම රාජ්‍ය විශ්‍රාමිකින්ට රුපියල් 3000ක දීමනාවක්. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කෙරේ. වියට්නාම් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට. මැද පෙරදිග මතුවී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ණ සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සප්‍රි මහතා පවසනවා. ඒ ස්ථවර රටකට සෑම එකමගකට මාධ්‍ය හමුවට එක් වෙමින්. දැන් ඒ අනුව තමයි අපි හිතන්නට ඕන අපි අධිකර ජනාධිපතිතුමා දැනට මැද පෙරදිග උද්ගත වී ඇති මේ තත්ත්වය තුළ නම් විදියකින් අපි බලාපොරොත්තු නොවුණු ආකාරයේ විශාල විපර්යාසයක් අර්බුදයක් සිදු වුණා. ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කල්යත් ඇතිවම තේරුම් අරගෙන ඒ සඳහා පිළියම් යොදන්නට විශේෂ කමිටු දෙකක් පත් කරනු ලැබුවා. ආරක්ෂාව පිළිබඳව සොයා ගැනීම සඳහා එකකත්වයකුත් අනිත් එක අත්‍යවශ්‍ය භාණ්ඩ පාලනයකින් කිසිම හිඟයකින් තොරව පත් කර ගැනීම සඳහා තවත් කමිටුවකුත් පත් කරනු ලැබුවා. ඒ කමිටු දෙක නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙනම කමිටුවක් පත් කරන තියෙනවා. මේ සියල්ලෙන්ගේම අපි බලාපොරොත්තු වන්නේ එවැනි අර්බුදයක් ඇති වුණොත් කොහොමද මේක කළමනාකරණය කරගන්නේ, විශේෂයෙන්ම මැද පෙරදිග තියෙන තත්ත්වයේ උඩ. එතකොට බලශක්ති ආරක්ෂණය අපි කොහොමද තහවුරු කරන්නේ? අපි දැක්කා 2022 විවිධ හේතු ඇති ඒ ආර්ථික කඩාවැටීමට. නමුත් ඒ වෙලාවේ ඒකට ඍජුවම බලපෑ එක දෙයක් තමයි යුක්‍රේන යුද්ධය. යුක්‍රේන යුද්ධය හේතු කොටගෙන අපි දැනගත් අපි දැක්කා බලශක්ති ප්‍රමාණවල මිල තාමත්ම ඉහලින් සීර්ගෙන් ඉහළ යනවා. 105-10 ගියා, 40-45 තිබුණු බැරල් එක. ඊට පස්සේ අපි දැක්කා එහා සමානවම කෝල්, ඒ කියන්නේ ගල් අඟුරු වල මිල ගණන් ඉහළ ගියා, තිරිඟු පිටුවල මිල ගණන් ඉහළ ගියා. එයින්ද අපිට ඒක දරා ගන්න බැරුව ලංකාවේ ආර්ථිකයට කඩා වැටීමට ඒකත් හේතුවක් වුණා. එම නිසා අපි ඒවයින් පාඩම් ඉගෙනගෙන ජනාධිපතිතුමා මේ වෙනකොටත් ඉක්මනට ඒවැනි දෙයක් සිද්ධ වුණොත් අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියන එක පිළිබඳව කල්පනා කරලා බලලා කමිටු දෙකක් පත් කරලා තියෙනවා. ඒ ආරක්ෂණ කමිටුවේ සහ අධීක්ෂණ කමිටුවේ මමත් සමාජික කැඩේට කටයුතු කරනවා. ඒ කමිටු වලින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙකක්. ප්‍රධාන වශයෙන් අපේ බලශක්ති ප්‍රවරත්වය කොහොමද තවදුරටත් පරගෙන යන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව. පෙර කියන්නට පුළුවන් ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරා. අපිට පේන ආකාරයට ඉතාමත්ම පහසුවෙන් අපිට මේ දෙසැම්බර් වෙනකන් කිසිම කවුලක් නැතුව ඒ සියලුම බලශක්ති, ඒ කියන්නේ ජෙට් ෆුවල් සංචාරක කර්මාන්තයට ඉතාමත් අවශ්‍යයි, කෝල් අපේ විදුලි බලයට ඉතාමත්ම අවශ්‍යයි, පෙට්‍රල් ඩීසල් ඒ සියල්ල සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙලක් සකස් කරලා ඒ නිරීක්ෂණය කරලා ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා ගත හැකි ක්‍රියාමාර්ග සහ යම් දෙයක් ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් ගත හැකි ව්‍යාතිරේක පිළිබඳව සාකච්ඡා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පිළිබඳව. සාමාන්‍යයෙන්ගෙන එකට බාධාවක් වුණොත් අපි කොහොමද විකල්ප මාර්ග හොයාගන්න කියන එක පිළිබඳව අපි උපදෙස් දුන්නා ඒ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. තුන්වෙන්න අපේ විදේශ රටවල ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන්ට යම් කිසි ගැටලුවක් පැනන ගුණොත් ඔවුන්ව රැක ගැනීම සඳහා හා නැවත ගෙන්වා ගැනීම සඳහා අපි කටයුතු කළ යුතු ආකාරය සහ උන්ගේ ආරක්ෂාව සනාථ කිරීම සඳහා අපි කළ වැඩ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සැක්කේ පස්සේ අපි සාකච්ඡා කරා යම් විසි විදියකින් එතන අර්බුදයක් පැන නැගිලා ලංකාවේ අපිට ලැබෙන ප්‍රේක්ෂණ ප්‍රමාණය අඩුවක් වුණොත් ඊසරේ අපි දැක්කා එකෙන් වෙච්ච හානිය පාඩුව ඒකට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි භාණ්ඩාගාරයේ ලේකම්තුමාවත් කැඳවගෙන ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකතුමාවත් කැඳවගෙන සාකච්ඡා කරලා ඒ සඳහා වැඩපිළිවෙලක් යොදවා.
මේ අතර මැද පෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් එහි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම් බවත් ඒ සඳහා ඩොලර් මිලියන 5කට වැඩි මුදලක් දැන්ටමත් වෙන් කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නායකකාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එවගේම පසුගිය දිනකදී අමාත්‍ය සංවිධානයේ නායකයාට ගුවන් ප්‍රහාරයක් එල්ලවීමත් සමගම ඉදිරි දින කීපය ඇතුළත මැද පෙරදිග කලාපයේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න කල්පනා කළා. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මැද පෙරදිග කලාපයේ ජීවත් වෙනවා. එවගේම ඔවුන්ගේ රැකියාවන් කිරීම සඳහා ගියපු අය පදිංචි වෙලා ඉන්න විශාල ප්‍රමාණයක් මේ කලාපයේ ජීවත් වෙනවා. එතකොට ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන්ම අපි රජයක් විදියට සැලකිලිමත් වෙනවා කියන කාරණාව අපි මේ වෙලාවේ මුලින්ම කරන්න ඕනි. එතනදී විශේෂී වශයෙන් මතක් කරන්න ඕනි ඊශ්‍රායලයේ පමණක් මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකිකයන් 12000ක ප්‍රමාණයක් 12000ට වැඩි ප්‍රමාණයක් රැකියාවන් කරන්න කටයුතු කරනවා. ඒ වගේම ජෝර්දානයේ 15000ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජෝර්දානයේ රැකියාවලට කටයුතු කරනවා. එබනන් රාජ්‍යයේ 7500ක පමණ පිරිසක් රැකියාවන් කරනවා. ඒ වගේම ආසන්න ඊජිප්තුවේ 500ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් රැකී රක්ෂාවල යෙදලා ඉන්නවා අපේ ලියාපදිංචි තත්ත්වවලට අනුව. එතකොට මේ තමයි මේ යුද්ධමය තත්ත්වයක් ඇති වේ යයි හැඟෙන. එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා මුහුණ දෙන්නේ කොයි විදියටද, ඒ සඳහා අපි ක්‍රියා කළ යුත්තේ කොයි විදියටද කියන දේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. එතනදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ පිළිබඳව කමිටුවක් පත් කරලා මේ වගේ යුදමය තත්ත්වයක් ඇති වුණොත් හෝ යම් කිසි ආකාරයක ගැටලුවක් ඇති වුණොත් එක පැත්තකින් අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ව බලාගන්නේ කොහොමද, ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වා ගන්නෙ කොහොමද, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් රටවල් වල ඉඳලා තමයි තෙල් සැපයුම සිද්ධ වෙන්නේ. ඒ තෙල් සැපයුම කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ සහ අපේ ඛනිජ තෙල් සැපයුම, ඒ වගේම අපේ රට ඇතුලේ බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන්, ඒ වගේම ගෑස් සම්බන්ධයෙන් අපේ අනාගතයේ කොයි වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වේවිද, ඒ පිළිබඳව ගතියුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා, ඒ වගේම රටේ මේ සම්බන්ධයෙන් ඇතිවෙන එතනින් පස්සේ ඇතිවෙන අපේ සැපයුම් ධාරාවල කෑම බීම ලබා ගැනීමේදී, ඒ වගේම ආහාර පාන ලංකාවට ගෙන්වා ගැනීමේදී, ඒ වගේම අමුද්‍රව්‍ය ලංකාවට ගෙන්වා ගැනීමේදී, ඇව් මාර්ග, ඒ වගේම ගුවන් මාර්ග අවහිර වීම සිද්ධ වුණොත් එතනදී කොයි විදියටද අපි කටයුතු කරන්න ඕනේ කියන එක විතරක් නෙවෙයි, අපේ රටේ එක්ස්පෝර්ට්ස් ටික, අපේ රටේ නිර්යාත වෙළඳපොළ මේවත් එක්ක කඩාවැටීමට ලක් වුණොත් ඒකට කොයි විදියටද මුහුණ දෙන්නේ, ඒක එහෙම නොවි පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක අපි පෙර සූදානමක් හැටියට සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා මේ කමිටුව පත් කරා. කමිටු කීපයක්, කමිටු තුනකින් යුත්ව, එතකොට ආර්ථික වශයෙන් සොයා බලන්න, ඒ කාරණා සොයා බලන්න සහ මේ සමස්යක් විදියට සොයා බැලීමේ කමිටුවක් විදියට එතුමන් පත් කරලා තියෙනවා. ලබන මාසයේ සිට සීලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක අමතර දීමනාවක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය සේවක විශ්‍රාමිකින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වැටු පිෂමතා, විශ්‍රාම වැටු පිෂමතා මේ සියල්ල පිළිබඳ ඉතාම නිරවුල් විශ්ලේෂණයක් කරලා හැම පාර්ශ්වයක් සමඟ සාකච්ඡා කරලා නිශ්චිත නැවත නැවත ප්‍රශ්න තිබීම අවම කිරීමේ ශක්තිමත් විසඳුමකට එළඹීමට අධිකාර ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා තිනවා. ජනාධිපති ලේකම් උදයාසන විරත්න මෙතුමාගේ ප්‍රධානත්වයෙන් ඒකේ කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. හැම සම්මේලනයකම අදහස් විමසීම කරලා තිනවා. 2025 අවලේඛනයට තුල් කරලා මේ ස්ථිරසාර විසඳුම් සෙවීමට එතෙක් මේ තියෙන මේ සුවිශේෂ ප්‍රශ්නවල විසඳුම් ගැනීම වැදගත් නිසාම ජනාධිපතිතුමා විශේෂයෙන් ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවෙන් තමයි අපේ රටේ විශ්‍රාමිකයින් 700,000කට විශේෂ අමතර දීමනාවක් ලෙස සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමත කළේ. පැහැදිලි කරගත යුතුයි ඒ 3000 දීමනාව 2024 අයවැයලයකින් යෝජිත 2500ට අමතරවයි. ඒ අනුව සැප්තැම්බර් සිට ඔවුන්ට 5500ක දීමනාවක් සියලුම විශ්‍රාමිකයන්ට ලැබීම තමයි මේ යෝජනාවෙන් සම්මත වුණේ. දැන් ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමතය ලැබිලා මුදල් අමාත්‍යාංශය සඳහා මේ වැඩපිළිවෙල සකස් කරලා පූර්ණ අනුමැතිය ලබා දීලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යවලා තිනවා අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට. ඒ චක්‍රලේඛය නිකුත් කළින් පසුව සැප්තැම්බරේ සිට මේ විශේෂ රුපියල් 3000 දීමනාව සියලුම විශ්‍රාමික ප්‍රජාවට 700,000 ඉක්මවන විශ්‍රාමික ප්‍රජාවකට මේකට අයිතිවාසිකම් ලැබෙනවා. ඒ අනුව ඔවුන්ගේ දීමනාව මාසිකව මෙතෙක් ලද 2500 බවට පත්වීමට නියමිතයි. මේ රුපියල් 3000 දීමනාව
සැප්තැම්බර් මාසයේ සිට ඉදිරියට ලබා දීමට පමණක් 2024 වර්ෂයේ අවම වශයෙන් රුපියල් බිලියන 100.84 වියදමක් භාණ්ඩාගාරයට දරන්න සිද්ධ වෙනවා. නමුත් සමස්ත විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් රජය ජනාධිපතිතුමාගේ විශේෂ කැබිනට් පත්‍රිකාව මත ඒ මුදල දරන්න සූදානම්. මහනුවර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු මාස 10 දින වීථි සංචාරයේ කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දීවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. ඒ ඇසල පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අපේක්ෂකයින් 13ක් අතර පැවති ජනපතිවරණය ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්නමවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ පුතාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා ටීවී නිවුස් YouTube channel එක subscribe කරන්න.